හොඳයි අප බලමු. මේ තියෙන්නේ ඇසි නාද හඬ බඹරුගේ ලීලා. බඹරුගේ හඬ ඇහිලා ඒ ලීලාවට, ලීලාවට කියන්නේ ස්වරූපයට, ඒ හඬට පැසි ගොයම් පත් කිරට නැමිලා, ගොයම් පැසිලා කිරට නැමෙනවා. ගැසි සුලන් වාතෙට ඉති නැමිලා, හුලං වැදිලා ඉති නැමිලා නේද? පැසි ගොයම්, ගොයම් පැහිලා, කෙත, කෙත කියන පුතේ කුඹුර, සුරපුර ලීලා, හරිරනිකම් දිව්‍ය ලෝකයක් වගේලු. ගිමන් හැර ගොසින් නැමිලා නෙලන කොට, මුවෙන් සිනාසි වත පිට බලන කොට, සවන් නමා රසකර කවි අසන්නට, පටන් ගන්න කවි සීපද කියන්නට. ගිමන් හරනවා කියන්නේ මහන්සි අරිනවා. ගොසින් නැමිලා නෙලන කොට, ඔන්න දැන් ගොයම් නෙලන, මහන්සි ඇර ඇර නැමිලා ගොයම් නෙලන කොට, මුවෙන් සිනාසි වටපිට බලන කොට, සිනා වෙලා වටපිට බලන කොට, සවන් නමා රසකර කවි අසන්නට, කන් වලින් රස කවි අහන්නට, පටන් ගන්න කවි සීපද කියන්නට, පටන් ගන්නලු කවි සීපද කියන්න නේද? right ඊළඟට බලමු. කනට මිහිරි කවි රසවත් කවි කියමින් වෙහෙස මහන්සිය දුරු කර ගනිමින්, පස්සෙන් පස්සට පියවර නගමින් සුන්දර තාලෙට නෙළමුව විගසි, දුම්බර කන්ද පාමුල මිනි රන්පතලේ බැසලා අනවල කියපේක නේද? බැසලා බඹ තිහක් කළු ගල සිදුරු කළේ, බස්නාහිර දෝනාවක්ද සවි කළේ විස්තර කියමින් දුම්බර මිනි රන්පතලේ. දුම්බර කියන ගමේ තිබුණු මිහිරන් පතලක් තමයි විස්තරේ මේ කියන්නේ. ඉතින් මේක ලස්සනට කියන්න පුළුවන් නේද? දුම්බර කන්න පාමුල මිනිරන් පතලේ. ආ ඒ තාලේ කියන්න පුළුවන්. කලු ගල සිදුරු කළේ, වස්නාහිර දෝනාවක්ද සවි කළේ, විස්තර කියමි දුම්බර මිනිරන් පතලේ. ඉන්නෙක් දුම්බරයි මහ කළු ගලක් යට, කරවලයි රට හාලේ බටට, ඒ විදියට පුතේ අපිට තාලෙට යන්න පුළුවන්. මේ තියෙන තවර යහපත් පැලේ නේද? ඒ පැල් කල් දෙකක් පෙර කලේ තැනු පැරද, ඒ පැල් කල් දෙකක්. මෙතන තියෙන මේ පතල් කවි දෙකක්, මේ පහයි හයයි පතල් කවි දෙකක් නේද? නෙළුම් කවි තමයි අර 1 2 3 4 නෙළුම් කවි. හොඳයි පුතේ. ඉතින් මේක මේ ටික ගායනා කරන මේ වීඩියෝ එකක් පුළුවන් නම් ඔයාලා එවන්න නේද? එවන්න මේ ටිකත් මේ print කරගන්න වෙනවා. print කරගන්න හරි නේද? හරි. ඔව් ඒ ටිකත් ලියන්නත් පුළුවන්. හැබැයි ඒ ටිකත් ලියන්න පුළුවන්, ගැටලුවක් නැහැ නේද? ඒ ටික ලියලා ලස්සනට ගායනා කරන්න මීට වඩා දැම්මද සර් දන්නේ නැහැ ඕයේ තියෙන තාලේ. හොඳද? සංගීත ගුරුවරියක් හරි ගුරුවරෙක් හරි ඉන්නවා නම් මේවයි තාලය හරියටම පුරුදු වෙන්න පුළුවන්. හොඳද? ඒ ගුරුතුමෙක්ගෙන් හරි ගුරුතුමෙන් හරි අහගන්න පුළුවන්. මේ එහෙම නැත්නම් ඔයාලා ගායනා කරන වීඩියෝස් තියෙනවා
ඒව බලන්නත් පුළුවන්. ඒව බැලුවත් අපට තාලය අඳුර ගන්න පුළුවන්. හරි? right බලමු එහෙන් එකක් දෙකක් තිබ්බොත් මම දාන්න පුළුවන් මේ සමාහයට ඔයාලා දාන්න එතකොට ඔයාලා බලන්න පුළුවන් නේද? ඒ විදිහට එක හොඳට පුරුදු වෙන්න ඕන. පැහැදිලිද? හොඳයි. හොඳයි දැන් ඔයාලා අපි පොඩි වැඩක් කරමු මේකෙම ජනකවි වලින් දැන් එතර පුතේ පළවෙනියෙම තිබුණේ නෙළුම් කවි දෙකක් ඊට පස්සේ ගොයම් කවි දෙකක් හොඳද මම අර අන්තිම කවි හතරේ ටික පෙන්නනවා ඔයාලා මේ කවි වලින් අහපු ලෙස එක කවියක් තෝරලා ලියන්න මොකක් හරි එකක් ලියන්නකෝ තෝරලා හරි එනවන පටන් ගනිමු දැන් එකක් තෝරගනි සාකි සාකි එකයි දැසල් ලියන්න ඕන ඔව් දැන් ලියන්න එකයි ලියන්නේ මේ අන්තිම කවි හතරේ මේ තියෙන්නේ මේ කවි හතරෙන් එකක් තෝරා ලියන්න ඕනලා අහඹු ලෙස ගන්න එක්ක පහ එක්ක හය එක්ක හත එක්ක හය තමන් කැමති එකක් තමන් සර් මම හයෙන් ලියන්න හරි හරි ඉවරද? හරි සර් හොඳයි දැන් ලියපු කවිය මයික් එක මියුට් කරලා ලස්සන තාලෙට ගායනා කරන්න මුලින්ම හොඳයි
සර් මම කියන්නද? නෑ තනියම ගායනා කරන්න. අපට ඇහෙන්න ඕනේ. හැබැයි හයියෙන් කියන්න ඕන ගෙදෙට්ටම ඇහෙන්න. හොඳයි දැන් ඒ කවියේ ඒ ජන කවිය මොන කවියක්ද කියලා ලියන්න මොන වෘත්තියට අයත් වෙන එකක්ද කියලා දැන් පහලියපු අය නම් පතල් කවිය අය පතල් කවියක් නේද පතල් කර්මාන්තය කියලා ලියන්න පුළුවන් කවිය අතින් ලියම් මෙන්න මෙහෙම මම බෝට් එකට එන්නම් හරි මම බෝඩ් එකේ යනවා කවි යටින්ද ඔ කවි යටින් කියන්නේ මේ මොකද්ද නියෝජනය ඔ මෙහෙම ලියමු අපි කවියෙන් නියෝජනය වල වෘත්තිය කවි යටින් ලියන්න කවියෙන් නියෝජනය වන වෘත්තිය දැන් පළවෙනි කවි දෙක ලියපු අයට ලියන්න පුළුවන් පතල් කර්මාන්තය කියලා නේද? දෙවෙනි කවි දෙක හතට ලියපු අයට ලියන්න පුළුවන් කුෂි කර්මාන්තය කියලා. මේ එක්කෝ එන්නේ පතල් කර්මාන්තය අනිත් එක මොකද්ද? කුෂි කර්මාන්තය. තමන්ට අදාළ එක තමන් ලියන්න හොඳේ. ඉවරයි සර්. හරි දැන් ඔයාලා ඊටත් යටින් ලියන්න ඕනේ. එම කවි වලින් එම කවියෙන් කියවෙන අදහස මොකක්ද කියලා ලියන්න ඕනේ. නේද? ඔයාලගේ අදහස ඔයාලා ලියන්න. රයිට්. ඒකට මම මෙහෙම වැඩක් කරන්නම්. මේ මම පොඩි උදව්වක් කරන්නම් ඔයාලට. අපි බලමු මේ ඔන හතරවෙනි නෙමෙයි පස්වෙනි කවිය ලියපු ළමයි. නේද? හැමෝම අහගන්න ඕනේ හැබැයි. දුම්බර කන්ද පාමුල මිනි රන් පතලේ බැසලා බඹ තිහක් කළු ගල සිදුරු කළේ බස්නාහිර දෝනාවක්ද සවි කළේ විස්තර කියමි දුම්බර මිනි රන් පතලේ දුම්බර කන්ද පාමුල නේද මිනි රන් පතලක් මිනි රන් ගැනීමට කපන ලද පතලක් නේද ඒ පතලේ බැසලා බඹ තිහා බඹ කියන්නේ පුතේ මේ ඉස්සර මිනුම් මේකක අපේ මීටර වගේ මේ බඹ තිහා බඹ තිහා බඹයක් කියන්නේ සාමාන්‍ය අඩි 6ක් විතර ප්‍රමාණයක් අඩි 6ක් වගේ තමයි බඹයක් කියන්නේ ඉතින් අඩි 6 sorry අඩි 6ක් ඔව් අඩි 6 ඒව 30 නේද අඩි 6 ඒව 30 බඹ 30 කළු ගල සිදුරු කළේ අඩි 6 ඒව 6ක් මේ 30 ඒ කියන්නේ ගොඩාක් යට නේද බඹ 30 කළු ගල සිදුරු කරගෙන ගියා ඔව් මිනිලා කප කප කඩ කඩ ගියා
බස්නාහිරට දෝනාවක්ද සහ බස්නාහිර පැත්තට දෝනාවකුත් ගියා. දැන් ඒ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. මේ පොළොව මේ මේ විදිහට දෝනාවකුත් ගියා. දෝනාවක් කියන්නේ මේ මේ පැත්තට යන දෝනාවක් වගේ. විස්තර කියමි දුම්බර නිලම් පතලයා. මෙන්න දුම්බර නිලම් පතලේ විස්තර. දැන් එයා ඒ විස්තරේ කියන්නේ महाकालू හරිම දුෂ්කර ජීවිතයක් නේද බොන්නේ බොරදියයි මඩ වතුර බොන්න වෙලා තියෙන අය හොඳ වතුර නෑ පොළව යටදී පතල් හාරනකොට මඩ වතුරනේ තියෙන්නේ පූර්වේ කලපවට පූර්වේ කියන්නේ ඉහත ආත්මේදී කරපු පව් වලට බොන්න වෙලා තියෙන මඩ වතුර කරවලේ රට හාල් බතුයි කන් යන්නේ කවදාද මව්පියා කවදාද ගෙදර යන්නේ කියලා තමයි මෙයා අහන්නේ හරි දුකින් නේද හොඳයි ඔන්න ඒ කට්ටියට 6 වෙනි කවිය ලියපුවාට ඔන්න දැන් ලියන්න පටන් ගන්න. හත බලමු. පෙර කලයේ තනූ පැලදැන් දිරාලා. එම කලයේ බැඳපු වැට ගොනු කඩාල. පැල්පතේ ගොයම් රෑ රැක බලාලා නිදිමතේ කියමි පැල් කවි කොටා. පෙර කලයේ ඉස්සර බැඳපු වැට මේ පැලනේ දැන් දිරල ගිහිල්ලා. මේ පැලදැන් දිරා ගිහිල්ලා දිරලා. නේද? අර ළඟ පැලේ ඉන්න මිතුරට ආරාධනා කරන නේද එහෙමත් පුතේ කවි කියලා තියෙන මේ පැලේ කවියක් කියනකොට එහා පැලේ ඉන්න තව නේද ගොවියෙක් තව කවියක් කියන හොඳයි එහෙනම් ඔන්න අටවෙනි කවි ලියපු ළමයි දැන් ඔන්න තේරුම ලියන්න පටන් ගන්න තමන්ගේ විදිහකට ලියන්න හොඳයි එහෙම ක්‍රමයක් නැහැ चार हाय वेनी के तेरी मार्ग हाय वेनी है कि ओ मानते हैं कि वन इन्हें दुंबरा है महाकालू गलाक्या टे दुंबर की है ना गामे कालू गलाक्या टे इन्हें पांडे कारवाला है राटा हाले बातें टे राटा हाल बातों ही कारवाला है कहना नहीं यह ताद में कर कु पावर टे बोरा दिए बोनो माड़वातुरे बोनो ये दरे यानि හිතනවානේ තමන්ගේ ක්‍රමයකට ලියන්න හොඳද ලියලි වරයි සර් ආචාර්යනි කියන්නේ නම් මොකද්ද ලිව්වේ දුම්බර මහ කළු ගලක් යට සිට රට හාලේ බත් සහ කරවල ආහාරයට ගෙන බොරදිය පානය කර කටුක ජීවිතයක් බොරදිය පානය කර කටුක ජීවිතයක් බොරදිය පානය කරන කටුක ජීවිතයක් ආ හොඳයි
හොඳයි පුතේ ඒ විදිහට තමන්ගේ අදහස තමයි ලියන්න මතක තියාගන්න මේ ජන කවි ඔයාලා මේ ලියන්න ඕන පාඩම් කරන්න ඕන ඔය ජන කවි ටික විතරයි එහෙම නැතුව මේ ජන කවි පොත් අරගෙන ඒවා පාඩම් කරන්න එපා ඒවා එන්නේ නැහැ විභාගෙට විභාගෙට එන්නේ හතර වසරේදී ඉගෙන ගන්න පුතේ ටිකයි ඔව් මේ ටිකයි මේ ඒ නිසා මේ ටික තමයි අපි හොඳට පාඩම් කරගන්න ඕන ඔය හැම කවියකම තේරුම නේද ඔයාලගේ භාෂාවෙන් ලිව්වනම් ඇති තේරුම අර්ථය නේද මොන වෘතියටද අයිති වෙන්නේ සහ තාලෙට ගායනා කරන්න පුළුවන් වෙන්න ඕන ඕන හොඳට මතක තියාගන්න මේ ටික හොඳේ හොඳයි තව එක තේරුමක් කියන්න මට කවුරු හරි ලියපු How the piano?